नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। साधु साधु साधु। ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහවත් පින්වත්නි දහම් සයුර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දෙනා දැන් සූදානම් වෙන්නේ පින්වත්නි මනුස්ස ලෝකේ අපි උපත ලබද්දී අපේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න කර්මයට පුළුවන්කම ලැබුණා කර්මයේ විසින් ලොකු බලපෑමක් ලොකු දෙයක් අපේ ජීවිතවලට කරලා තියෙනවා එතකොට අපි කලින් ජීවිතේ කොතනක වුවෝ ඉඳලා ඒ ජීවිතය අවසන් වෙනකොට මනුස්ස ලෝකේ උපතකට අරගෙන ආවේ මේ කර්මය විසින් එතකොට අපි උපදින තැන තීරණය කළේ ඒ කර්මය විසින් කර්මානුරූපව තමයි මනුස්ස ලෝකේ අපි උපදින්නේ ස්ත්‍රියක් වශයෙන්ද පුරුෂයෙක් වශයෙන්ද කියන එක තීරණය කළේ අපි උපදින්නේ කුමන රටකද කුමන ජාතියකද කුමන භාෂාවක් කතා කරන කෙනෙක් වෙලාද අපිට මුණ ගැහෙන ඥාතීන් අසල්වැසියන් අපිට මුණ ගැහෙන දරුවන් ස්වාමියා බිරිඳ මේ දේවල් තීරණය වෙන්න කර්මයේ විසින් ලොකු බලපෑමක් සිද්ධ කරලා තියෙනවා එතකොට පින්වත්නි සමහර කෙනෙක් මනුස්ස ලෝකේ උපදිනකොටම ලෙඩ රෝග ගොඩක් සමහර කෙනෙකුට එහෙම නැහැ. සමහර කෙනෙක් දීර්ඝායුෂ ලබනවා. සමහර කෙනෙකුට එහෙම නැහැ. සමහර කෙනෙකුට ලොකු ධනවත්කමක් තියෙන තැනක උපදින්නේ නුවණ තියෙනවා. කෙනෙක්ගේ රූපේ උපදිනකොටම ලස්සනයි, කටහඬ ලස්සනයි, විශේෂ දක්ෂතා තියෙනවා. එතකොට මේ වගේ දේවල් ලොකු දෙයක් අපේ ජීවිතවලට ලබා දෙන්න ජීවිතවල තියෙන වෙනස්කම් ඇති කරන්න බලපෑවේ කර්මයයි බුදුරජාණන් වහන්සේ ඒක වදාලා කම්මං කෙත්තං කර්මේ තමයි ශේස්ත්‍රය කුඹුර තණ්හා සිනේහෝ ඒ කුඹුරට වැටෙන ජලය තෙත් වෙන දේ තමයි තණ්හාව විඥානං බීජං විඥානේ තමයි පැලවෙන දේ එතකොට පින්වත්නි අපි කලින් ජීවිතේ කොතනක හෝ ඉඳලා කලුරිය කරද්දී කලුරිය කරනකොට විඥානයේ චුත වුණා. එතකොට ඒ විඥානය බීජයක ස්වරූපයෙන් යුක්තයි. එතකොට සාරවත් බීජයක් කියලා කියන්නේ ඒ සාරවත් බීජයට සාරවත් පසක් සහ ජලය ලැබුණොත් මොකද වෙන්නේ? හොඳට පැලවිලා වර්ධනය වෙනවා. දැන් අපි ගත්තොත් හොඳ වී ඇටයක් හොඳ කුඹරකට වැටුනොත් වතුරත් වැටුනොත් මොකද වෙන්නේ? ඒ වී ඇටය පැලවෙනවා. පැලවිලා වැඩෙනවා. ඊළඟට අස්වැන්න සරු කරලක් ලැබෙනවා. ඒ වගේ තමයි වෙන බීජයක් වුණත් අඹ ගෙඩියක අඹ බීජයක් වුණත් එහෙම එතකොට පින්වත්නි අපි කලින් ජීවිතේ අවසන් වෙනකොට ඔන්න තියෙනවා අපි රැස් කරගෙන තිබිච්ච පින්පව් දෙකම කර්ම ඒ තමයි කුඹුර ඒක සාරවත් කුඹුරක් වුණා කුමකටද විඥානයේ නැමැති බීජයට එතකොට පින්වත්නි
අපි කලින් ජීවිතේ කලුරිය කරද්දී ඒ ජීවිතේ රැස් කරලා සහ ඊට පෙර රැස් කරපු කර්ම ඔක්කොම හොඳ සරු කුඹුරක් විදිහට තිබුණා. එතකොට මේ චුත වෙච්ච විඥාණය හොඳ වැඩෙන ගුණයෙන් යුතු විඥානයක්. සසරටම බැඳී ගිය සංයෝජන වලින් යුතු විඥානයක්. එතකොට ඒ විඥානයේ නැමැති බීජය පැලවෙන ගුණයෙන් යුක්තයි. අර කර්මයේ නැමැති කුඹුරේ අපේ විඥානය නැමැති බීජය පිහිටියා. ඒකට උවමනයි ජලය තෙත් වෙන දෙයක්. හොඳාකාරවම හොඳ හැටියෙන්ම සසරේ යන අපි ළඟ තණ්හාව පවතිනවා. ඇල්ම හට ගන්නා බව තියෙනවා. ඒ තණ්හාවෙන් හොඳට අර කුඹුර තෙත් වෙනවා. කර්මයෙන් නැමැති කුඹුර. එතකොට ඒ කර්මයෙන් නැමැති කුඹුරේ මෙන්න විඥානයේ නැමැති බීජය පැලවුණා. අපි මනුස්ස ලෝකෙ උපන්නා. එතකොට ඒ කර්මයේ නැමැති කුඹුරේ තණ්හාවෙන් තෙත් වෙවි විඥානයේ නැමැති බීජය පිහිටියා. අපි මනුස්ස ලෝකෙ උපන්නා. ඒ කර්මානුරූපව ඒ කර්මයට අනුව අපේ ජීවිතේ ගොඩක් දේවල් තීරණය වුණා. අපි ජීවත් වෙන කාලය, අපිට ලෙඩ රෝග අඩුද වැඩිද, ඊළඟට අපි ධනවත්ද දුප්පත්ද, අපේ රූපේ ලස්සනයිද කැතයිද, කටහඬ ලස්සනයිද කැතයිද, ඇස් පේනවද නැද්ද, කන් ඇහෙනවද නැද්ද, ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද, කුමන රටකද කුමන ජාතියකද ආදී මේ හැම දෙයක්කටම කර්මයේ නැමැති කුඹුර විසින් ලොකු බලපෑමක් කළා. එතකොට පින්වත්නි, ඉතින් මෙහෙම ජීවිතයක් අපි ලබාගෙන ජීවත් වෙනකොට අපිට මෝන දෙන්න වෙන සිදුවීම් තියෙනවා ජීවිතේ. අපිට අහන්න දකින්න වෙන්න සිදුවීම් තියෙනවා. ඒව දැක්කම අපිට හිතෙනවා වෙලාවකට මේවා සසරේ කර්ම විපාකවත් වූ පෙර කරන ලද කර්මයක විපාකයක්ද කියලා. දැන් පින්වත්නි, ඔබ පහුගිය දිනවල දකින්න ඇති අර නාය යාම නිසා එක නිවසක් මුළුමනින්ම යට වෙලා ගියා. එකම නිවසේ පුංචි දරුවෝ දෙන්නෙක් එක්ක අම්මා තාත්තා ඒ නායට යට වෙලා ගිහිල්ලා මරණයට පත් වුණා. එතකොට අපිට මේ වගේ දෙයක් දැකපු ගමන් හිතෙනවා මේ අය නාය යාමට අහු වුණේ පෙර කර්මයකින්ද. ඊළඟට ඔබ පහුගිය දිනවල දකින්න ඇති අර ලිබියාව කියන රටේ ජලාශ දෙකක් කැඩිලා ගම් වතුර නිසා 20,000ක් වගේ ප්‍රමාණයක් මහ මොහොතට ගහගෙන ගියා කිසිම තොරතුරක් ඉතුරු නොවෙන්න. මේවා පෙර කර්මයෙන් වෙනවද කියලා අපිට හිතෙනවා. එතකොට සමහර විට අපිට ලෝකේ තියෙන යුද්ධ රටවල් අතර තියෙන යුද්ධ කලකෝලහලවල විස්තර දකින්න තියෙනවා. මිනිස්සු සිය ගණනින් දහස් ගණනින් මෙරිලා යනවා. ඊළඟට තමන්ගේ අම්මා තාත්තා දරුවන්ට නැති වෙලා යනවා. ඊළඟට දරුවන්ට දරුවෝ නැති වෙලා යනවා. අම්මා තාත්තා ඉතුරු වෙලා එක්කොත් අතපය හානි වෙලා දුකට වැටෙනවා. දේපොළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැත්තට නැති වෙනවා. මේ විස්තර පේද්දි අපට හිතෙනවා එහෙම තැනක ඉපදුනේ පෙර කර්මයකින් දෝ කියලා. පින්වත්නි, මේ කර්ම විෂය කියන එක අචින්තිය එකක්. අපිට අපේ නුවණකින් කියන්න පුළුවන් කමක් නැහැ මේවා හැබෑවටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේට මේ කර්ම විෂය ගැන පරිපූර්ණ දැනුමක් තිබුණා, පරිපූර්ණ අවබෝධයක් තිබුණා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන, දසබල ඥානයන්ගෙන් එක ඥානයක් තමයි අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං. අතීතේ හෝ අනාගතේ හෝ වර්තමානයේ කෙනෙක් කරන ලද කර්මයට අනුව, පුණ්‍ය කර්මයේ හෝ පාප කර්මයට අනුව ඒකේ විපාකය තානසෝ ලැබෙන තැන, හේතුසෝ
ඒ විපාකෙ ලැබෙන හේතුව විපාකං ඒකින් ලැබෙන විපාකේ ප්‍රතිඵලය යථා භූතං පජානාති යථාර්ථ වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ ඕනෑම කෙනෙක් කරන යහපත් අයහපත් කර්මයේ සහ ඒකින් ලැබෙන ප්‍රතිඵලය ඒකින් ලැබෙන දුක් විපාකය හෝ සැප විපාකය ඊළඟට ලැබෙන්නේ කොතනදීද කොයි ආකාරයකටද කුමන දවසේද කියන එක ඒ විදිහටම හරි ආකාරයෙන්ම අවබෝධ කළේ ඒක බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයෙන් එක ඥානයක්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේට නම් ඕනෑම කෙනෙකුට කර්ම විපාකයක් විදිහට ලැබෙන දේ ඒ හේතුව කොතනද කුමන ක්‍රියාවේ ප්‍රතිඵලයක්ද ඔය කියලා කියන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒ කර්ම විෂය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය කොච්චරද කියන්නේ ඒ අවබෝධ ඥානයේ යුක්තව බුදුරජාණන් වහන්සේක බෙදලා විස්තර කළා. ආන්නේ ගැන කම්ම කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. අපි අන්නේ දේශනාව තමයි අද ඉගෙන ගන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරි මානි භික්කවේ කම්මානි කර්ම වර්ග හතරක් තියෙනවා. මයා සයන් අභිඥා සච්චිකත්වා මා විසින් විශිෂ්ට නුවණින් පරිපූර්ණ ලෙස අවබෝධ කොට සාක්ෂාත් කොට පවේදිතානි දේශනා කරන. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ කර්මය හතර ආකාරයකින් බෙදලා විස්තර කරන්නේ තමන්ගේම නුවණින් සම්බුදු නුවණින් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට ඒ අවබෝධ ඥානිය තුල පිහිටා කර්මයේ පිළිබඳව සහ එහි විපාකයේ පිළිබඳව දන්නා දසබල ඥානියෙන් යුක්තව ඒ තුල විශාරදත්වයට පත් වෙලා තමයි බෙදලා විස්තර කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අති භික්කවේ කම්මං කන්නං කන්න විපාකං එක කර්මයක් තියෙනවා ඒ කර්මය කලුයි ඒ කලු කර්මයේ විපාකය විපාකයත් කලුයි. එතකොට කලු කර්මය කියලා කියන්නේ කයින් වචනින් මනසින් කරන පාප කර්ම අකුසල කර්ම. එතකොට පාපේ විපාකය කලු කර්මයේ විපාකය කලුයි නැත්තම් දුක් සහගතයි දුක් විපාක ලබා දෙනවා. පින්වත්නි බුද්ධ කාලේ එක්තරා සිදුවීමක් සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න භික්ෂුන් වහන්සේලා හත නමක් වැඩම කරමින් සිටියා. ඉතින් ඒ ගමන අතරමඟ රාත්‍රී උදාවිච්ච වෙලාවක ළඟ තිබිච්ච විහාරයක සේනාසනයක නවාතැන් ගත්තා. ඉතින් මේ හත නමටම එක ගල්ලෙනක තමයි ටිකක් විශාල ගල්ලෙනක තමයි සේනාසන සකස් කළේ එදා රාත්‍රියට. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා හතනම ඒ ගල්ලෙනේ සැතපීලා ඉන්නේ නැද්දි රාත්‍රියේ නොහිතපු විදිහට උඩහින් තිබිච්ච ගලක් පෙරලිලා ඇවිල්ලා අර ගල්ලෙනේ ద్వාරය වැහිලා ගියා. එතකොට දැන් අර විහාරේ ඉන්න අනිත් නේවාසික භික්ෂුන් වහන්සේලා ඊළඟට ගමේ අනිත් උපාසක පිරිස ලොකු මහන්සියක් ගත්ත මේ ගල අයින් කරලා අර ඇතුලේ හිර වෙලා ඉන්න හතනම එළියට ගන්න. දවසක් මහන්සි වුණා දෙකක් මහන්සි වුණා ගල හොල්ල ගන්නවත් බැරි වුණා. දින හතක් ගත වුණා. හත්වෙනි දවසේ නිකම්ම වැස්සකුත් වැහැලා පස් ටිකක් බොරුල් වෙලා අර භික්ෂුන් වහන්සේලාට එළියට එන්න ගල ටිකක් පැත්තකට වෙලා විවරයක් ඇතුණා. ඉතින් එතකොට හැමෝටම හිතා ගන්න බැරි වුණා නොහිතපු විදිහට ගලක් පෙරලිලා ඇවිල්ලා අර දොර වැහුණා. ගල්ලෙනේ ඊට පස්සේ ආපහු ඒක නිකම්ම ඉබේ එළියට එන්නේ ඒ භික්ෂුන්ට විවරයකුත් හැදිලා ගියා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා වන්න බුදුරජාණන් වහන්සේ කරා ගියා. ඔය අතරේ සංඝයාට දන් දෙන්න එක තැනක මිනිස්සු දානවි වෙනවා. දානවි යද්දී ලිපක් පත්තු කරවලා තිබුණා. එතකොට ඒ ලිපපත්තු කරපු එකෙන් ගිනිදල්ලක්
ඇවිල්ලා එතන ළඟ තිබිච්ච වහලක පිදුරු ගහක් ගිනි ගත්තා. ඒත් එක මේක අහසට උල්ලගත් එක පාවෙලා ගියා. එතන ටික පාරට ආපු කපුටෙක්ගේ ඇඟේ අර ගිනි ඇවිලිමින් තියෙන පිදුරු ගහ වැටුණා. කපුටා අහසෙදිම තටුවලට ගිනි අරගෙන අහසෙ ගිනි අරගෙන පොළොවට වැටුණා. මිනිසුන්ට හිතා ගන්න බැරි වුණා මෙහෙමත් අහම්බයක්. අර ලිපෙන් ඇතිවෙච්ච ගිනි පුපුරකින් වහල තිබිච්ච පිදුරු ගහක් ගිනි ගත්තා. ඒක හුළඟට පාවෙලා යද්දි ඒක කපුටෙකුගේ ඇඟේ වැතුණා. කපුට ගිනි අරගෙන වැටුණා. එතකොට මේක භික්ෂුන් වහන්සේලා දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න ඕනෑ, මේකට හේතුව කියලා හිතාගෙන ගියා. ඔය අතරේ තව භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ එන්නේ නැද්දී නැවකින් තමයි ගමන් කරමින් හිටියේ. සාගරයේ මැද එක පාරට නැව නතර වුණා. නතර වෙන්න හේතුවක් නැහැ. ඉතින් මේ නැවේ පිරිස කතා වුණා මෙතන කාගේ හරි හේතු කර්මයක් තියෙන්න ඕනි. හේතුවක් තියෙන්න ඕනි. ඒ නිසා තුඩු ඇදලා බලමු කියලා හැමෝගෙම නන් ලියලා කොළ දැම්ම වතුරට භාජනයකට. ප්‍රධාන නැවියගේ බිරිඳගේ නම ලියපු කොළේ විතරක් වතුරේ ගිලුණා. කවුරුත් පිළිගන්න කැමතුණා මේක නම් වෙන්න බෑ. මොකද මෑයේ බොහොම සිල්වත් හොඳ ගුණහපත් කෙනෙක් කියලා. දෙවෙනි වතාවෙත් නන් ලියලා දැම්ම වතුර භාජනයට ඇයගේ නමම වතුර ගිලුණා. තුන්වෙනි වතාවෙත් ඒකම වුණා. එතකොට ප්‍රධාන නැවියා තීරණය කළා මගේ බිරිඳ බව හැබෑව, නමුත් මෑ නිසා මට මේ හැමෝගෙම ජීවිත අනතුරේ දාන්න බෑ. එහෙම හිතලා නැවෙන් අයින් කළා. නැවෙන් අයින් කළා විතරයි නැව යන්න ගත්තා. එතකොට මේකත් පුදුම සහගත කරුණක් වුණා. ඒක දැක්කපු ඒ නැවේ ගමන් කරමින් හිටපු භික්ෂුන් වහන්සේලත් බුදුරජාණන් වහන්සේගෙන් මේකට හේතුව අහන්න ඕනෑ කියලා හිතාගෙන ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් තුන මේ කරුණු අසා සිටියා. එවලි බුදුරජාණන් වහන්සේ වදාලා කර්ම විෂය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත්තු බුදුරජාණන් වහන්සේ කර්ම විපාක තුලින් ලැබුණේ ඒවා හේතුව නැත්නම් ඒ කර්ම කොතනින්ද කෙරුණේ කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ වදාලා අර නොහිතපු විදිහකට ලිපකින් උඩට ගියපු ගිනි පුපුරක් වහලෙ තිබිච්ච පිදුරු ගහකට ගිනි ඇවිදලා ඒක හුළඟට ගහගෙන ගිහිල්ලා කපුටෙකුගේ ඇඟේ වැදිලා කපුට ගිනි අරගෙන මරණයටපත් වුණානේ. බුදුරජාණන් වහන්සේ වදාලා කාලෙකට කලින් එක ගොවියෙක් හිටියා. මේ ගොවියට හිටියා ගවයේ කරිම කම්මැලි. කුඹුරට ගිහිල්ලා හාන්නෙම නැහැ. අඩි දෙක තුනක් යනවා ආපහු කුඹුරේ නිදා ගන්නවා. ගහලා කෑ ගහලා කරලා ගත්තට පස්සේ යන්තම් නැගිටලා ආපහු අඩි දෙකක් යනවා ආපහු නිදා ගන්නවා. මේ ගොවියට ඉතින් හරි තරහයි. එතකොට මොකද ගොවියා කළේ, දවසක් මම ඔබට හොඳ වැඩක් කරන්නම් කියලා කුඹුරේ ගවයා නිදාගත්තට පස්සේ හාන අතරේම පිදුරු ගොඩක් අරගෙන ගිහිල්ලා ගවයා පිට දැම්මා. ගිනි තිබ්බා. පිච්චිලා ගවයා මැරුණා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒකේ ප්‍රතිඵලය නිරේට ගියා. දැන් ඔය හත් වතාව, හත්වෙනි වතාව අහසෙ පියාඹගෙන යන්ති අහසෙදිම ගිනි පුපුරක් ඇවිල්ලා වැදිලා ගිනි අරගෙන වැටෙනවා. කර්මය සහ ඒකේ විපාකය බුදුරජාණන් වහන්සේ වදාලා අපිට පුදුම සහගතයි මෙහෙමත් අහම්බයක් වෙන්න පුළුවන්ද කියලා. පින්වත්නි, දැන් කාලෙකට කලින් අවුරුදු කීපයකට කලින් එක සිදුවීමක් වාර්තා වුණා. අපේ ලංකාවේම එක නගරෙක එක ස්වාමියා සහ බිරිඳ දෙන්නෙක් බයිසිකලයක ගමනක් යමින් හිටියා. එතකොට උගුස්සෙක් නයෙක්ව අල්ලගෙන පියාඹනවා. ඒ නයා දඟලද්දී උගුස්සට අත ඇරෙනවා. ඒ නයා වැටෙනවා අර බයිසිකලේ යමින් හිටපු අර දෙන්නගේ ඇඟට. එතකොට යමින් ඉන්න බයිසිකලේ ඒ දෙන්නටම දෂ්ට කරනවා අර කලබලයට. එතකොට ඒ සර්පයා දෂ්ට කළා, නයා දෂ්ට කළා, ඒ දෙන්නම කලුරිය කළා.
महाअहंब अपिट हितागन्न बे अपिट इकेल्ले कियन्न तेरेन्ने नमुत बुदुरजानन वहन्से नम कर्मे सह कर्म विपाके कोई विधिहिट लबिन्ने कियला परिपूर्ण वशयेन अवबोध कला ए निसयि अर कपुटाट गिनी अविलिच्च हेतु वदाले इलंगट पिन्वत्नी बुदुरजानन वहन्से वदाला अर गल्लिने दिन हतक अर हत्नमट इन्न उनानी ඒකට හේතුව මේ හත්නම කාලයකට ඉහත ජීවිතයක ගොපුළු දරුවෝ හරක් බලාගෙන අතරේ තලගොයෙක්ව දැකලා පන්නම් ගියා මේ ළමයි තලගොයා දුවගෙන ගිහිලා කුඹහකට රිංගුවා තලගොයාව එළියට ගන්න හිතාගෙන මොකද කළේ බැලුවා එන්නෙම නැහැ අන්තිමට තිබිච්ච හිල් ටික ඔක්කොම වහලා දාලා ඊළඟ දවසේ ඇවිල්ලා අල්ලනවා කියලා ගියා दवस हतक अनक अमतक होना हत्नी दवस मे लमट मतक अरे सिदुर अरल बेलवट पसी दिन हतक कैम नेतु हेमत्लाटपु तलगुया अमार वे एलियटावा इथिंग मे वेवल वेवल अमार वे एलियटे मे तलगुया अहवल मरने के अरिया बुद्रजा हस बदाल ओक तम हेतु दिन हतक अर तलगुया वेतुले हिरीकर्बुनने ඉතින් ඒ නිසා ජීවිත 14ක දින 7 ගානේ ওই විදිහට ගල්ලෙන් වල හිර වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි මේ භික්ෂුන් වහන්සේට ලැබිච්ච විපාකය. බුදුරජාණන් වහන්සේ ඒක සම්පූර්ණ ලෙස දුටු අවබෝධ කළා. ඒ කර්මය සිද්ධ වුණේ කොතනදීද? ඒකේ විපාකය කොහොමද ලැබෙන්නේ කියලා. ඊළඟට පින්වත්නි, එතකොට අපිට දැන් මේ නායක යනකොට ගංගවතුරකින් මිනිස්සු සියදහස් ගණන් ගහගෙන යද්දි අපිට තේරෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නම් ඒක පිටිපස්සේ කර්මයක් තිබුණා නම් ඒක උන්වහන්සේ දකිනවා. ඊළඟට පින්වත්නි අර නැවියාගේ බිරිඳ කලින් ජීවිතේ ඇයතුනුත් සිද්ධ වුණා පාප කර්මයක්. කලින් ජීවිතේක ඇය පිටිපස්සෙන් බල්ලෙක් එනවා නිතරම යන යන තැනට එනවා. එතකොට මේ කාන්තාව මිකට බොහොම අකමැති වුණා. මොකද අනිත් අය විහිළු කරන්න පටන් ගත්තා. බලුවෙද්දියක් වගේ හැමතිස්සෙම බල්ලෙකුත් පිටිපස්සෙන් එනවා කියලා. කොච්චර ගහලා පැන්නුවත් මේ බල්ලා යන්නෙම නැහැ. මොකද හේතුව ඊටත් කලින් ජීවිතේක ස්වාමියා මෑගේ. ඒ පුරුද්දටයි මේ. ඉතින් දවසක් මෑ මොකද කළේ මේකෙන් බේරෙන්න හිතාගෙන වතුර වලක් ළඟදී මේ බල්ලගේ करे लनुवांग गेट गहला वतुर कले एक गेट गहला वतुर पिटिंग बल्लव वतुरे गिल्ले हुआ एके विपाके निरेट किया इतनी पस्से वार गणनावक जले गिलिला तमें मेरे निसित हुनी इतुकट पिन्वात नहीं खलु कर्म कलाट पस्से एक खलु कर्मे विपाके खलुई दुख विपाक तमें लबा देनी දැන් පින්වත්නි අපි අහලා තිනවනේ විදුඩබ කියන ශාක්‍ය විදුඩබ කියන කොසල රජුරුවන්ගේ පුතා මව ශාක්‍ය වංශිකයි. ඉතින් ශාක්‍යයන් ගැන ඇති කරගත් වෛරයකින් රජකම ගත්තට පස්සේ ශාක්‍ය සංහාරය කළා. බුදුරජාන් වහන්සේ කීප විටක ඒක නතර කරන්න හැදුවට ඒක නතර වුණේ නැහැ. හැම ශාක්‍ය වංශික පුංචි අතදරුවාගේ ඉඳලා හැම කෙනෙක්ම ඝාතනය කළා. ඉතින් ඝාතනය කරලා තමන්ගේ හිතේ තිබිච්ච වෛරය පිරිමහගෙන විදුඩබ සහ සේනාව ආපසු එමින් හිටියා. එමින් ඉන්නේදී ගංගා කියන ගංගාව අයිනෙන් එමින් ඉන්නේදී රාත්‍රිය උදා වුණා. ඉතින් හොඳටම වතුර හිඳිලා වැල්ල මතුවලා තිබිච්ච නිසා ගඟ මැද්ද ඇවි වැල්ලේ මේ සේනාව නිදාගත්තා. එතකොට මොකද වුනේ? ඒ මනුෂ්‍ය ඝාතනයේට ශාක්‍යයන් ඝාතනයේට සම්බන්ධ නොවෙච්ච අය හිටියනේ. ඒ අය ඉන්න තැන් වල තෙල් කූඹි මතුවෙලා කන්න ගත්තා. ඒ අය ඉතින් රෑ අඩ නිින්දෙම නැගිටලා ගොඩ වැත්තට ගියා. ගොඩ හරියට ගිහලා නිදාගත්තා. අර මනුෂ්‍ය ඝාතනයේට සම්බන්ධ වෙච්ච අය එහෙමම හොඳට නිින්ද ගියා. ගඟ මැද්ද ඇවේ වැලි තලාවේ. එහාත් ආවේ මහා වැස්සක් වැහැලා එකපාරට महा गंग तुरावा अर आयट नैगिट गुडट यागन बेरवे तरमट ए सेना मनुष्य घातने अंत संबंध वेच विडूड बेतु हेम दिना
ඒ මහ ගම් වතුරෙන් ගහගෙන ගියා ඒගේ ජීවිත අවසන් වුණේ එහෙම කර්මයේ සහ ඒකේ විපාකයේ ලැබෙන පිළිවෙල පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කරගත්තේ කළු කර්ම තියෙනවා කළු කර්මයේ විපාකේ කළුයි ඊළඟට සුදු කර්ම තියෙනවා සුදු කර්ම කියන්නේ කයින් වචනෙන් මනසින් කරන යහපත් කර්මය ඉතින් ඒකට තමයි දන් දීම අයිති ඊළඟට මෞපිය උපස්ථානය අයිති ඊළඟට සත්‍ය වචන කතා කිරීම අයිති ඊළඟට ධර්මය කීම අයිති ධර්ම දාණය අයිති ඊළඟට ගුණයන් දියුණු කිරීම මෛත්‍රිය වැඩීම අයිති මේ වගේ යහපත් දේ එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සුදු කර්මයේ තියෙනවා සුදු කර්මෙහි විපාකේ සුදුයි සුදු කර්මයේ විපාකේ සුදුයි එතකොට මේ වගේ අවස්ථාවල් ඕනෑ තරම් තියෙනවා සුදු කර්මයට සුදු විපාක ලැබිච්ච අවස්ථාවල් අපි ලක්දිව එක සිදුවීමක් සඳහන් වෙනවා සද්ධාතිස්ස රජුගේ කාලේ එක රන්කරුවෙක් හිටියා දවසක් රජුරුවන්ට උවමනා වුණා රන් තැටියක් හදවා ගන්න ඉතින් රත්තරන් වගේක් මේ රන්කරුවට ගිහින් දුන්නා ගොඩක්ම පිරිසිදු රත්තරන් නෙමෙයි ඉතින් මේ රන්කරුවා මද්රවයේට බේබදුකමට ඇබ්බැහි වෙලා හිටි ඉතින් ටික දවසෙහි දන්නේම නැතුව අර රත්තරන් ටිකක් විකුණලා මේ මිනිස්සයා සුරා පානය කළා රාජපුරුෂයෙක් ඇවිල්ලා හදපු රන් තටියේ ඉල්ලුවා දෙන්න දෙයක් නැහැ ඉතින් මේ පුද්ගලයා හොඳටම බය වුණා රජුරුවන්ගේ රාජ උදහසට ලක් වෙන්න සිද්ධ වෙයි කියලා. ඉතින් ඒ නිසා බහුදා උදේම මේ පුද්ගලයා අහලා තිබුණා අහවල් දිහා වෙනම් රත්තරන් තියෙනවා කියලා. රත්තරන් හොයාගන්න හොයාගෙන ඉන්න පිටත් වෙලා ගියා බත් මුලකුත් බැඳගෙන. ඉතින් මෙහෙම යද්දි දවල් වෙනකොට හොඳටම පිපාසයි බඩගිනේ. ගහක් ළඟ වාඩි වෙලා එතන කිට්ටුවෙම තිබුණා විලක් ඒ බත් මුල දිහාගෙන කන් හදනකොට තාම ඉර අවරට ගිහිල්ලා නැහැ. භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා පිණ්ඩපාතේ. රහතන් වහන්සේ නමක්. එතකොට මේ පුද්ගලයා හිතුවා දැන් මම මේ බත් මුල කනවට වඩා මම මේ වෙලේ දානයක් දෙන්න ඕනි. මේ භික්ෂුවට තාම දාන ලැබිලා නැහැ. ස්වාමිනි මේ ගහ මුල හෙවණින් වැඩ ඉන්න කියලා වාඩි කරවලා අර විලෙන් වතුර අරගෙන දීලා අර බත් මුල පූජ කළා. එතකොට ඒ භික්ෂුව බත් මුලෙන් කොටසක් අර රන්කරුවට ඉතුරු කළා. භික්ෂුව දන්වලල පිටත් වුණා. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයා රන්කරුවා ඉතුරු බත් ටික දැන් අනුභව කරන්න ඕනේ කියලා ඊට පෙර මූණ අතපය හොද ගන්න ඕනේ කියලා විලට බැස්සා. විලට බැහැලා මූණ හොදද්දී එක පාරට විල ඇතුලේ දිලිසුමක් පේනවා. හිතුවේ ඉරේලිය වතුරට වැටිලා දිලිසෙනවා ඇති කියලා. ආපහු හොඳට ඇස්සරලා බැලුවා. වතුරේ මූණ හොදගෙන ආයෙමත් පේනවා. තව ටිකක් කිට්ටු වෙලා බැලුවා. ඒත් දිලිසෙනවා. අත වතුර යටට දාලා මඩ ඇතුලේ හිර වෙලා තිබිච්ච අයිතිකාරයෙක් නැති පිරිසිදු රණින් කරපු රන් තැටියක් අතට ගත්තා. මේ රන්කරුවට හිතාගන්න බෑ. එවලේ දීපු දානයේ විපාකය මේ තරම් ප්‍රතිඵල ලබා දෙනවාද කියලා. එතකොට දානයේ විපාකයක් විදිහට අයිතිකරුවන් නැති ධනය වස්තුව මේ පුද්ගලයාට ලැබුණේ. ඉතින් ඒ රන් තැටි අරගෙන ආපහු ගෙදර ගියා. එතකොට ඊට පස්සේ රජ්ජුරුව ළඟට මේ රන් තැටි අරගෙන ගියා. රජ්ජුරුව රන් තැටි දැකපු ගමන් කිව්වා මේ මම දීපු හදපු දීපු රත්තරණින් හදපු එකක් වෙන්න බෑ. මේක පිරිසිදු රත්තරන් වලින් තියෙන්නේ. මම දුන්නේ මෙච්චරම පිරිසිදු නැති රත්තරන් කියලා. එතකොට මේ රන්කරුවා මේ විස්තරය කිව්වා. ස්වාමිනි මම දානයක් දුන්නා මෙහෙම. ඒකේ විපාකයේ විදිහට තමයි මට මේක එවලේ තමයි මට ලැබුණේ කියලා. ඉතින් රජුරෝ සතුටු වෙලා එහෙනම් නුඹ මෙතෙන් පටන් සිල් රැකගෙන දන් දෙමින් ඔය සුරාව අත්හැරලා හොඳ ජීවිතයක් ගත කරන්න කියලා සත්කාර කළා. ඉතින් එතෙන් පටන් ඔහු සුරාවෙන් වැළකීලා සිල් රැකගෙන දන් දීලා සුගතියට ගිය විස්තරේ සඳහන් වෙනවා. එතකොට පින්වත්නි දන් දීම කියන්නේ සුදු කර්මය. සුදු කර්මයේ විපාකේ සුදුයි.
ඒක යන්නේ දන් දීම කියන්නේ පින් රැස් වෙන දෙයක් පිනේ විපාකයේ සැපසහගතයි එතකොට කලු කර්මයේ විපාකයේ කලුයි මොකද බුදුරජාණන් වහන්සේ කියන වදාලා න අන්තලික්කේ න සමුද්ද මජ්ජේ මේ අහසේවත් තැනක් එහෙම නැත්නම් මහමුද මැදවත් තැනක් න පබ්බතානං විවරං පවිස්ස කඳු වතරට ගිහිල්ලා හෝ කඳු වතරේ හැංගිලා හෝ න විජ්ජති සෝ జగතිප්පදේසෝ මේ පාපයෙන් හැංගිලා ඉන්න තැනක් නැහැ ඒකෙන් බේරිලා යන්න පුළුවන් තැනක් නැහැ යත්තටිතෝ මුච්චෙය පාපකම්මං යම් කිසි පාප කර්මයකින් මිදිලා බේරෙන්න පුළුවන් තැනක් නම් ලෝකේ කොතනක ආත්ම නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාලා එතකොට කලු කර්මී පාප කර්මී විපාකයේ කලුයි දුක් සහගතයි සුදු කර්මී විපාකයේ සුදුයි නැත්නම් සැප සහගතයි එතකොට පින්වත්නි ඊළඟ එක තමයි කලු සුදු මිශ්‍ර කර්ම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙක් පිනුත් කරනවා පවුත් කරනවා එතකොට මොකද වෙන්නේ ඒක විපාකීය විදිහට සපත් ලැබෙනවා දුකත් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා සමහර කෙනෙක් ඉන්නවා දන් දෙනවා සිල් රකින්නේ නැහැ ඒකේ ප්‍රතිඵලයේ විදිහට කෙනෙක් මරණින් මත්තේ උපදිනවා ත්‍රිසන් ලෝකේ සිල් රකලා නැහැ නමුත් ත්‍රිසන් ජීවිත ලබාගෙන සැප ලබනවා මිනිසයන්ගෙන් පවා සත්කාර ලබනවා මොකද දන් දීලා තියෙන නිසා සමහර ත්‍රිසන් ලෝකේ ගෙවල් වල හැදෙන බල්ලන් පූසන් වගේ සත්තු ඉන්නවා සමහර ඇත්තු අලින් වගේ ඉන්නවා මිනිස්සු පවා බොහොම සත්කාර කරනවා කෑම බීම දෙනවා බෙහෙත් හේත් දෙනවා දැන් පින්වත්නි ඔබ දැකලා ඇති ඕන තරම් අපිට අහන්න දකින්න තියෙනවා වනාන්තර වල ඉන්න අලින්ට වෙඩි වැදුනා ඊළඟට වලවල් වල වැටිලා දුකට වැටුණා මරණයට පත් වෙලා හිටියා කියලා. ඔය අතරෙම කලාතුරකින් අලියෙක් ඇතෙක් ඉන්නවා. ඒ අලියා ඇතාව පෙරහැරේ පවා අරගෙන යනවා. මිනිස්සු කෑම අරගෙන ගිහිලා දෙනවා, පළතුරු දෙනවා. නැත්තම් ලෙඩ වුණාම බෙහෙතක් හේතක් කරලා දෙනවා, රකින්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කළු සුදු කර්ම තියෙනවා. සිල් රැකලා නැහැ කළු කර්මයක්. හැබැයි දන් දීලා සුදු කර්මයක්. ඒකේ විපාකය කළු සුදු මිශ්‍රයි. දන් දීපේකේ ප්‍රතිඵලයේ විදිහට සැප ලැබෙනවා සිල් රැකලා නැති නිසා ත්‍රිසන් ලෝකේ. එතකොට පින්වත්නි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සියලු කර්ම ශේ කරන කර්ම ශේ කරන කර්මය බුදුරජාණන් වහන්සේ තමන්ගේ නුවණින් අවබෝධ කළා සියලු කර්ම ශේ කරන්න පුළුවන් දේ කුමක් දේ කතමංච බික්කවේ කම්මං අකන්නං අසුක්ඛං ඒ කර්මයේ කලුත් නොවන සුදුත් නොවන අකන්න අසුක්ඛ විපාකං කලු සුදු විපාකයෙන් තොරයි කම්මක්ඛයාය සංවත්තති සියලු කර්ම ශේ කිරීම පිණිස පවතිනවා කුමක්ද ඒ සියලු සුදු කර්ම කළු කර්ම කළු සුදු සියලු කර්ම ශේ කරලා දානවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය ආරි සත්‍ය පිළිබඳව අවබෝධය සම්මා සංකල්පය ඒ ආරි සත්‍ය අවබෝධය කරා රැගෙන යන කල්පනාව ඊළඟට සීල සංවරය වචනය සම්මා වාචා සම්මා කම්මන්තය කය රැකීම සම්මා ආජීව ධාර්මික දිවි පැවැත්ම ඊළඟට කුසල් උපදවා ගන්න තියෙන උත්සාහය සම්මා වායාම සිහිය පැවැත්වීම සම්මා සතිය ඒ තුළ ඇතිවන චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය මේ අංග 8න් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරද්දී කළු කර්ම ශේ වෙලා යනවා සුදු කර්මත් ශේ වෙලා යනවා කළු සුදු මිශ්‍ර කර්මත් ශේ වෙලා ගිහිල්ලා පිරිනිවන් පාන්න පුළුවන්කම ලැබෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමයි සියලු කර්ම ශේ කරන මාර්ගය වැඩපිළිවෙල අවබෝධ කළේ එතකොට පින්වත්නි අපි දන්නවා අඟුලිමාලා අතින් මිනිසයන් බොහෝ දෙනෙක් ඝාතනය වුණා එතකොට ඒක නිරේගාමී අකුසලයක්
නිරේගාමී කළු කර්මයක්. නමුත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහුණට පස්සේ අඟුලිමාලයන් වහන්සේ අඟුලිමාල පැවිදි වුණා. අඟුලිමාලයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමේ ප්‍රතිඵලය සියලු කළු කර්ම ෂේ කරලා දැම්මා. සියලු කළු කර්ම ෂේ කරලා දැම්මා. නිරේ උපතර යන්න තිබිච්ච කර්ම ෂේ වුණා. දුගතියට වැටෙන්න තිබිච්ච සියලු කර්ම ෂේ වුණා. පෙරලා උපතකට යන්න තිබිච්ච සියලු කර්ම ෂේ වෙලා ගියා. පිරිනිවන් පාන්න පුළුවන් වුණා. ඉතින් අඟුලිමාල රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ළමයි ගස්වල ගෙඩිවලට ගල් ගහනවා. ඒ ගල් ඇවිල්ලා අඟුලිමාලයන් වහන්සේගේ හිසේ වදිනවා. පාත්‍රයේ වදිනවා. එතකොට හිස පැලෙනවා. අර ගල් මුල් වැදිලා තුවාල වෙනවා. ලේ ගලන හිසින් බිඳුන පාත්‍රයෙන් යුක්තව උන්වහන්සේ ආපහු වඩිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ ඉවසන්න. අඟුලිමාල ඉවසන්න. නිරේ ඉපදිලා විඳින්න තිබිච්ච බොහෝ දුක් ඔබ ෂේ කළා. දුගතියේ ඉපදිලා විඳින්න තිබිච්ච බොහෝ දුක් ඔබ ෂේ කළා. ඊළඟට මර ඊළඟ ජීවිතයක විඳින්න තිබුණා නම් යමක් ඒ සියලු දේ ඔබ ෂේ කළා. මේ ජීවිතයේ ලැබෙන ඔය දුක් පහස ඉවසන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යස්ස පාපං කතං කම්මං. යම් කෙනෙක් කරපු පාප කර්ම කුසලේන පිතී යති. බලවත් කුසලයෙන් වසා දානවා නම් බලවත් කුසලයෙන් ඒ පාප කර්මය ඉක්මවා යනවා නම් සෝයිමන් ලෝකම් පබාසීති අබ්බා මුත්තෝව චන්දිමා. වලාකුලෙන් මිදිච්ච සඳවත්ගේ ඒ පුද්ගලයා බබලනවා කියලා. එතකොට පින්වත්නි, ඒ අඟුලිමාලයන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් අර අකුසලය ඉක්මවා යන බලවත් කුසලයක් ඉපැද්දුවා. ඒ කළු කර්ම සියල්ල ෂය කරලා දැම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්. රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනිවන් පෑවා. පින්වත්නි, එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස පිම්පව් සියල්ල ෂය කරලා. නත්ති ජාගරතෝ බයං. ඒ රහතන් වහන්සේලා තමයි නොනිදා බිය රහිත සිතින් රාත්‍රී ගත කරන්නේ. එතකොට සංකිච්ච කියන රහතන් වහන්සේ වදාලා, මට දැන් මේ ජීවිතයට ආසාවකුත් නැහැ, මරණයට කැමැත්තකුත් නැහැ. මම මේ මාසෙ පඩිය බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ පිරිනුවම් පාන්නයි බලාගෙන ඉන්නේ කියලා. උන්වහන්සේ වදාලා, මට ජීවිතයට ආසාවකුත් නැහැ, මරණයට කැමැත්තකුත් නැහැ. පහන් සිල නිවිලා යනවා වගේ පිරිනිවන් පාන්නයි බලාගෙන ඉන්නේ කියලා. ඒ රහතන් වහන්සේලා සියලු කළු කර්ම, සියලු සුදු කර්ම, කළු සුදු මිශ්‍ර කර්ම ෂේ කරලා පහන් සිල නිවෙනවා වගේ පිරිනිවි ගියා. මොකද කර්මයේ නැමැති කුඹුර විනාශ කරලා. කර්මයේ නැමැති කුඹුරක් නැහැ. ඒ රහතන් වහන්සේලාගේ විඥාණය පැලවෙන ස්වභාවයෙන් නැහැ. පැලවෙන හැකියාව, ශක්තිය වෙනසිලා. උන්වහන්සේලාගේ තුල තණ්හාව කියන ජලය නැහැ. ඒ විඥාණය තෙත් වෙන්න, ඒ කර්මයේ නැමැති කුඹුර තෙත් වෙන්න. පින්වත්නි, එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි සියලු කර්ම ෂේ කරලා දුකින් නිදහස් වීම කරා යන්න තියෙන මාර්ගය. පින්වත්නි, අපි අහලා තිනවා කුජුත්තරා සාමාවතී බිසවගේ දාසියක්. ඇය බොහෝ කලක් මල්ගේන දීපු මුදලින් අඩක් හොරකම් කළා. නිරේගාමි අකුසලයක්. නමුත් ඇයට ධර්මයේ ඇහිච්ච වෙලාවේ, ධර්මයේ පුරුදු කරලා, ඇය ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ නිරේගාමි අකුසලයේ ෂේ කරලා දැම්මා. පස්සේ තවදුරටත් ධර්මයේ දියුණු කරලා අනාගාමී ඵලය ලැබුවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ඒ දුගතිගාමී කර්ම ෂේ කළා වගේම කාම ලෝකයේ උපතටින කර්ම ෂේ කළා. එතකොට පින්වත්නි, කර්ම ෂේ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට බුද්ධ කාලේ හිටපු තවත් සිරිමා කියන
වෛශ්‍යාව වැරදි විදිහකට තමයි තමන්ගේ ජීවිතය ගත කරමින් හිටියේ මුදල් ඉපයුවේ වෛශ්‍යා වෘතියෙන් නිරේගාමි අකුසල් රැස්ුනේ නමුත් ඇගේ වාසනාවකට ඇයට අවස්ථාව හම්බුණා බුදුරජාණන් වහන්සේව සරණ යන්න ධර්මයේ හැවුවා සංඝයාට දන් දුන්නා සෝතාපන්න ඵලයට පත් වුණා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලට බැසගත්තා අර වෛශ්‍යා වෘතිය තුල යම් නිරේගාමි අකුසලයක් රැස්ුණාද ඒ සියලු කර්ම ශේකලා එතකොට පින්වත්නි පෙරලා දුගතියට යන්නේ නැහැ ඒ සියලු කර්ම ශේවලා ජීවිත හතක් ඇතුළත ධර්ම අවබෝධය කරනවා පින්වත්නි එහෙනම් එතකොට අපේ ජීවිතවලත් මේ වෙනකොට අපි අතින් වෙච්ච කළු කර්ම තියෙන්න පුළුවන් කළු සුදු මිශ්‍ර කර්ම තියෙන්න පුළුවන් එතකොට ඒ වගේ විපාක මේ ජීවිතේදීම ලැබෙන ඒවත් තියෙන්න පුළුවන් එතකොට මේ ජීවිතේ බලවත් කළු කර්ම නැති වුණත් පින්වත්නි මේ දීර්ඝ සසරේ අපි අතින් වෙලා ඇති ඕනෑ තරම් කළු කර්ම එතකොට කලින් ජීවිතේ අපි අතින් කළු කර්ම සිද්ධ වෙලා තියෙනවා නම් එතකොට උපපජ්ජේවා ඊළඟ ජීවිතේ නම් ඒකේ ප්‍රතිඵලය ලැබෙන තියෙන්නේ මේ තමයි ඒකේ ප්‍රතිඵලය ලැබෙන ජීවිතය සසරේ අපි අතින් අපරාපරිය වේදනීය කර්ම සසරේ කවදා හෝ විපාක දෙන කළු කර්ම සිද්ධ වෙලා ඇති ඕනේ තරම් එතකොට මේ ජීවිතේ ඉඩ කඩක් තියෙනවා ඒ වගේ විපාකේ ලැබෙන්න එතකොට පින්වත්නි එහෙනම් සසරේ අපි අතින් වෙච්ච ඕනෑ තරම් කළු කර්ම ඇති දුක් විපාක ලබන්න අවස්ථාව ලද විගස ඒ කළු කර්ම අපි ඉස්සරහට ඇවිල්ලා අපට දුක උපද්දලා දෙනවා මේ ජීවිතේ අපි අතින් වෙච්ච කළු කර්ම තියෙනවා නම් ඒ කළු කර්මත් මේ ජීවිතේ හෝ අනාගතේ දුක් විපාක උපද්දලා දෙනවාමයි අහසේ හෝ මොහොතේ හෝ කඳු අතරේ හෝ ඒ කළු කර්මෙන් මිදලා හැංගෙන්න පුළුවන් තැනක් නැහැ. නමුත් ඒ කළු සුදු සියලු කර්ම ෂේ කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් පින්වත්නි අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය මුණගැහිච්ච වෙලාවේ සම්මා දිට්ඨිය තුලට පැමිණිලා සම්මා සංකල්පය පුරුදු කරමින් සීලය තුල පිහිටලා සම්මා වාචා කම්මන්තා ජීව තුල ඊළඟට අපි උත්සාහ ගත්තොත් සම්මා වායාම තුල සිහිය පිහිටවමින් සම්මා සතිය තුලින් චිත්ත ඒකාග්‍රතාවය ලැබමින් මේ මාර්ගාංග 8න් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඒ තමයි සියලු කර්ම ෂේ කරන්න තියෙන මාවත මේ මාවත අනුගමනය කරලා අපට පුළුවන්කම ලැබුණොත් සෝතාපන්න ඵලයටපත් වෙන්න පින්වත්නි නිරේට යන්න අපි අතින් වෙලා තියෙනවා නම් කළු කර්ම ඒ සියලු කර්ම ෂේ වෙලා යනවා තිරිසන් ලෝකෙට යන්න කළු කර්ම වෙලා තියෙනවා නම් ඒ කළු කර්ම ෂේ වෙලා යනවා ප්‍රේත ලෝකෙට වැටෙන්න කළු කර්ම තියෙනවා නම් ඒ වශයෙන් වෙලා යනවා ජීවිත හතකට එහා මනුස්ස ලෝකේ දුක් විපාක ලබන්න කර්ම තියෙනවා නම් ඒ වශයෙන් වෙලා යනවා එතකොට ජීවිත හතකට එහා දුක් විපාක ලබන්න කළු කර්ම තියෙනවා නම් ඒ හැම එකක්ම ෂේ වෙලා යනවා සෝතාපන්න ඵලයට පත්වීමෙන්ම ඒ තරම් මහා යහපතක් සැලසෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලට බැස ගැනීමෙන්ම එතකොට පින්වත්නි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තවදුරටත් දියුණු කළොත් අපට ධර්ම අවබෝධයේ කොට සියලු කර්මශය කොට සසරෙන් එතර වෙලා පිරිනිවන් පාන්නත් අවස්ථාව තියෙනවා ඉතින් ඒ නිසා පින්වත්නි අපි කල්පනා කරන්න ඕනේ අපි උත්සාහවත් වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කොට අඩුමතරමේ අපි දුගතියට වැටෙනා සියලු කළු කර්ම ෂේ කරගන්න එහෙමනම් ඒ සඳහා සෝතාපන්න ඵලයටවත් අපිපත් වෙන්න ඕනේ ඒක තමයි අපිට තියෙන එකම රැකවරණය එකම පිළිසරණ මොකද මේ සසරේ අපි අතින් වෙච්ච ඕනෑ තරම් කළු කර්ම ඇති තාම විපාක නොදුන් මේ ජීවිතේ වෙලා තියෙන කයින් වචනෙන් මනසින් වැරදී ගිපු අවස්ථාවලුත් ඕනෑ තරම් ඇති ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ බුද්ධ දේශනාවේදී ඉගෙන ගත්තා කළු කර්ම සහ කළු කර්මයේ විපාකය සුදු කර්ම සහ සුදු කර්මයේ විපාකය කළු සුදු කර්මයන්ගේ කළු සුදු විපාක සහ සියලු කර්ම ශේකරණ මාර්ගය මාවත සියලු කර්ම ශේකරණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම තුළ කර්මයන්ගෙන් මිදී නිදහස් වී
නිවි සනසන ආකාරය. ඉතින් අප හැම දිනාට සියලු කර්මශය කොට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කිරීම තුළින් සතරපායින් මිදෙන්න ඉපදෙන මැරෙන සසරේ මිදෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ මේ බුද්ධ වචනය හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අප විසින් ධර්ම දානමය පින එක් රැස් කළා. श्रद्धा रूपवाहिनी ओसे लक्वीर गुवन विदुली ओसे धर्मश्रवण मय वसे नोब पिन रसकला इतिंग अप हेम दिना मे रसकर उदारतर पुण्य धर्मे अपि अनुमोदन करम सीलुम दिव्यांट अल्पे साके महेशाके लोकपालक दिव्यो सतुटिन मे पिनानुमोदन वित्वा दिव्यासे सुरिन वेडित्वा दिव्य रकवरनिन गौतम बुद्ध ससुन येहेन सुरकित्वा ඒ සිළු දෙවියෝද සසර දුකින් අත් මිදෙත්වා යන දහසින් සාදු කියලා අනුමෝදන් කරමු. රැස්සුන සීළු පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට එකසේම අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසෙත්වා. ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්ම අවබෝධය ලැබෙත්වා. මහමෙවනාසපුවාසී සීළු ස්වාමීන් වහන්සේලාටත් රට ලෝකවාසී සිල් ගුණදම් දියුණු කරන මහා සංගරුවන්ටත් මේ පින අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන්ට අනුමෝදන් වී නිදුකින් සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා. රැස්සුන සීල පුණ්‍ය ධර්මය ඔබ අප හැම දෙනා නමින් මේ පරලෝක ගොස් ඇති සීලු ඥාතීන්ට මේ පින එකසේ අනුමෝදන් වී ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. वह वह ससुर दुखें आत्मिदेत्वायन दहासिन साधु किल अनुमोदन करमु. अद मे रात्रि काले श्रद्धा रूप वाहिनी ओस्से लक्विर गुवन विदली ओस्से मे दहम सयुर धर्म देशने श्रवणे कल ओब सैम सिलु दिनाटत ओब अप हेम दिनागे मौदि मौपिय गुरुवर ज्ञाति हित मित्रादि हेम दिनाटत मे पिन एकसेम अनुमोदन वित्वा. එවගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානේ සිදු කරන පින්තුන්ටත් මේ පින අනුමෝදන් වේ. හැම දිනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලබත්වා. හැම දිනාගේ ජීවිතවලට පැමිණ ඇති කායික මානසික දුක් පීඩා දුර් වෙත්වා. කායික මානසික සැප සැහැල්ලුව උදා වෙත්වා. කරදර බාධා වලින් තොරව සුවසේ හැම දිනාට පින් රැස් කර ගනිමින් ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් ධර්ම අවබෝධය ලැබීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කොට ඉපදෙන මැරෙන සසරින් නිදහස් වීම පිණිස මේ පින හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.